අපට හිතාගන්න බැරි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ දෙබිඩි පිළිවෙත පිළිබඳව. ඇයි ඔහු මෙවැනි දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරනු ලබන්නේ? විටෙක ඔහු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට අපේක්ෂකත්වය දෙනවා. තව විටෙක ඔහු ඒ අපේක්ෂකයාට ඔහුගේ සහයෝගය ලබා නොදෙන බව කියනවා. ඔහු අවස්ථා ගණනාවකදී එක්වරකදී දෙවරකදී නොවේයි අවස්ථා 100 200 වාරයකදී ඔහු දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන කෙනෙකු බවට පත් වෙලා තියෙනවා. මේන් පිළිබිඹුවන්නේ කිසියම් පිරිසක් හෝ කිසියම් කෙනෙක් හෝ කිසියම් කාන්තාවක ඔහුව මෙහෙවනවාද යන පිළිබඳ ගැටලු අපට ඇති කිරීමක්. දැන් ආසන්නම සිදුවීම් බලන්න සැප්තැම්බර් 30 වෙනිදා ඔහු එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී අමරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ මහා මණ්ඩල සමුළුවේදී සැප්තැම්බර් 30 වෙනිදා පෙරවරු 9:45ට ඔහු කතා කරනවා. ඔහු කතා කරන මොහොතේ ජිනීවා නුවර තවත් සාකච්ඡාවක්. මේ සාකච්ඡාව ලංකාව පිළිබඳව පසුගිය ලබාගත් යුද ජයග්‍රහණය තුල සිදු වුණු අයයි කියන යුද අපරාධ පිළිබඳව ලංකාවේ රණවිරුවන්ට ලංකාවේ දේශපාලන නායකයන්ට යුද්ධයේ ක්‍රියාකාරීත්වයේ දායකත්වය ලබා දුන් අනෙකුත් පිරිස් කණ්ඩායමලට එරෙහිව විරුද්ධව පරීක්ෂණ පවත්වන්නට ඔවුන් දඬුවම් පවත්වන්නට මේ පිළිබඳ ජාත්‍යන්තර යාන්ත්‍රණයක් ගොඩනගන්නට ජිනීවාවල කතා කරනවා. මෙහෙම ජිනීවාවල කතා කරද්දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඒ මොහොතේම මේ එක්තරා ආකාරයක දෛවෝපගත අවස්ථාවක්. ඒ මොහොතේදීම ඔහුට ලැබෙන අවස්ථාව එක්සත් ජාතීන්ගේ සමුළුවම තන්ට. ඔහුගේ කතාවේදී ඔහු කියනවා අපි අවුරුදු 30ක් මේ කලාප ඔක්කොටම මේ මුළු ලෝකෙටම ප්‍රශ්නයක් වෙලා තිබුණු මේ ත්‍රස්තවාදය තුළ එක පුරුකක් එක භයානක පුරුකක් ගලවන්න අපට හැකියාව ලැබුණා. ඔහු කියනවා ලෝකේ භයානකම ත්‍රස්තවාදී කණ්ඩායම අපි පරාජයටපත් කරා කියලා ඔහු කියනවා. අවුරුදු 30ක් තිස්සේ බැට කාපු මේ කාලකන්‍ය යුද්ධයෙන් ජයග්‍රහණය කරන්න අපට හැකියාව ලැබුණා කියලා ඔහු කියනවා. ඒ විතරක් නෙමෙයි ඔහු කියනවා ඒ ජයග්‍රහණය තුළ අපි ප්‍රජාතන්ත්‍රවාදය රැක්කා කියලා ඔහු කියනවා. ඒ වගේම ඔහු කියනවා නිදහසෙන් පස්සේ අපි ක්‍රියාත්මක කරගෙන ආපු සුබසාධන කටයුතු ටික ජනතා සුබසාධන කටයුතු ටික ඒ සුබසාධන ආර්ථික කටයුතු ටික අපි උපරිම ආකාරයෙන් ක්‍රියාත්මක කරන්නටත් අපට හැකියාව ලැබුණා කියලා කියනවා. දැන් ඔහු මේ කියන කතාව තුළ ඔහු එක පැත්තකින් කියනවා අපි ජනතා සුබසාධනේ ක්‍රියාත්මක කරගෙන ගියා ප්‍රජාතන්ත්‍රවාදය රැක්කා ඒ වගේම ලෝකේ භයානක ත්‍රස්තවාදී කණ්ඩායම පරාජයපත් කළා කියලා කියනවා. ඒ වගේම ඔහු කියනවා තවත් පැත්තකින් කතාව ආරම්භයේදී ඔහු කියනවා ඔබට පුළුවන් මේ කතාව අහන්නට මේ කතාව අහද්දී ඔබට පැහැදිලිවම මා කියන්නේ කුමක්ද කියලා ඔබට පුළුවන් මේ කතාව අහද්දී පැහැදිලිවම දැනගන්නට ඔහු කියනවා මේ 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 භයානක ත්‍රස්තවාදී කණ්ඩායම මේ මේ ත්‍රස්තවාදී පරාජය කරන්න යාමේදී ඒ අනුගමනය කරන ක්‍රියාපිළිවෙතවත් අනුගමනය කරන්න යාමේදී තවත් ප්‍රශ්න ගණනාවලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියලා ඔහු කියනවා. ඒ වගේම ඔහු කියනවා අපි ලබාගත් අත්දැකීම් අපි ලෝකයේ අනෙකුත් රටවල් මුහුණ දීලා තියෙන මේ සංවර්ධිත රටවල් පවා මුහුණ දීලා තියෙන මේ ත්‍රස්තවාදී ප්‍රශ්නේ විසඳන්නට අපට පුළුවන් අපේ අත්දැකීම් බෙදා හදා ගන්නට කියලා. දැන් ඔහු කියන අත්දැකීම් මොනවද? මේ යුද ජයග්‍රහණය තුළ තිබිච්ච අත්දැකීම්. ඔහු මේ අත්දැකීම් බෙදා හදා ගන්න ආරාධනා කරන්නේ තවත් රටවල් වලට යුද අධිකරණ එවත ත්‍රස්තවාදී මර්ධනය කරලා ඔවුන්වත් අධිකරණ වලට ගෙනියන්නද? නෑ. ඔහු කියන කතාවේ තුල ගම්ම වෙන්නේ කුමක්ද? ඔහු කියන කතාව තුල පැහැදිලිවම ගම්ම වෙනවා ප්‍රජාතන්ත්‍රවාදී රකින්නට යුද්ධයේ ජයග්‍රහණය කරන්නට සුබසාධන ආර්ථිකය රැකගන්නට එදා දේශපාලන නායකත්වය පැහැදිලිවම නිවැරදි ලෙස කටයුතු කරා කියන එක තමයි ඔහු මේ කතාවේ නොකියා කියන්න උත්සාහ කරන්නේ. ඔහු මෙවැනි කතාවක් නොකියා කියන්න උත්සාහ කරද්දී අනිත් පැත්තෙන් ඒ මොහොතේදීම ජිනීවා නුවර ඔහුගේ කතාවටම විරුද්ධ දෙයක් සිද්ධ වෙන්නේ සිද්ධ වුණේ. ඇයි මෙවැනි තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ? අනිත් පැත්තෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මේ කතාව කළේ ඒ වෙලාවේ ගිහිල්ලා ඒ වෙලාවේ මයික්‍රොෆෝන ඉදිරියට ගිහිල්ලා නෙමෙයි. ඔහු මේ කතාව සති දෙක තුනකටවත් කලින් අඩුම ගානේ සූදානම් කරගෙන වරක් දෙවරක් නොවේ 10 12 සතාවක් කියවගත්ත කණ්ඩායම් ගණනාවක් එකතු කරලා සකස් කරපු කතාවක් මේ තියෙන්නේ. එතකොට මෙවැනි කතාවක ලොකු වගකීමක් තියෙනවා. එහෙමනම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නොකියා කිව්වේ එදා දේශපාලන නායකත්වය හරි කියලා කියන එක. එතකොට එහෙම මේ දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන්නේ ඇයි? මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුව එකක්, රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව එකක්,
ඒ හින්දාද එහෙම නැත්නම් මේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මේ 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 මෛත්‍රීපාල සිරිසේන කියන මේ සම්පූර්ණ මේ මේ කය කවුරුන් විසින් හෝ මෙහෙවනවද ගැහණියක හෝ පිරිමියක විසින් හෝ කණ්ඩායමක විසින් ඕ කිසියම් බලවේගයකට යටත් වෙලා සිටිනවද ඕගේ ගෙල කවුරුන් විසින් හෝ සිර කරගෙන සිටිනවද මෙවැනි තත්ත්වයන් පිළිබඳ අපි සාකච්ඡා කළ යුතුයි මෙවැනි තත්ත්වයන් පිළිබඳ කතා බහ කළ යුතුයි ඇයි ජනාධිපතිතුමනි ඔබ එකක් එතන ගිහිල්ලා කියනවා තවත් කණ්ඩායමකට තව එකකට ආරාධනා කරනවා මොකද්ද මේ පිළිවෙත ඔබ ඔට්ටුවට තියලා තියෙන්නේ ඔබ ඇපේට තියලා තියෙන්නේ මගේ රටේ ස්වෛරී භාවය මගේ රටේ අනන්‍යතාවය මගේ රටේ ජාතිකත්වය මගේ රටේ මිනිස්සුන්ගේ බලාපොරොත්තු මේ ඔක්කොම ඇපේට දීලා ඔබ කරන් හදර වෙසෙල්ලම කුමක්ද මෙන්න මේකයි අප ඉදිරි තිබෙන ප්‍රශ්නය